එංගලන්තේ ක්‍රිකට් සංචාරයක් සඳහා ගොස් සිටින අතරතුර කොවිඩ් ජෛව ආරක්ෂිත බුබුල ක්‍රමවේදය කඩ කරමින් මහාමාර්ගයේ විනෝද වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් ගැන ඔබට මතක ඇතිනේ. මේ සම්බන්ධයෙන් සමාජයෙන් එල්ල වූ දැඩි විරෝධය හමුවේ ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ටිස් සහ නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයන්ට එරෙහිව තාවකාලික තරඟ තහනමක් පනවා එම ක්‍රීඩකයන්ව වහාම මෙරටට කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළා. ඒ අනුව සිය ගමන් මළු අකුලාගෙන මෙරටට පැමිණි ක්‍රීඩකයින් තිදෙනා නිරෝධායනය සඳහා යොමු කෙරුණේ මීගමුවේ පිහිටි තරු පහේ හෝටලයක් වෙතයි. මේ අතර වාරයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පංචපුද්ගල කමිටුවක් පත් කරනු ලැබුවා. එම කමිටුවට විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨ අධිකරණ විනිසුරු නිමල් දිසානායක, ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු නීති උපදේශක පණ්ඩුක කීර්තිනන්ද, නීතිඥ අසේල රැකව, නීතිඥ උචිත වික්‍රමසිංහ සහ විශ්‍රාමික මේජර් ජෙනරල් MRW ද සොයිසා යන මහත්වරු ඇතුළත් වුණා. චෝදනා එල්ල වූ ක්‍රීඩකයන්ට එරෙහි විනය පරීක්ෂණය අද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවැත්වුණු අතර ඊට පෙනී සිටීම සඳහා ක්‍රීඩකයින් තිදෙනාත් එහි පැමිණ සිටියා. ඒ අනුව මෙම සිද්ධිය ගැන විමර්ශනය කළ පංච පුද්ගල කමිටුව තීරණය කළේ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු උපනායක කුසල් මෙන්ඩිස්ට සහ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට වසර දෙකක ක්‍රිකට් තහනමක් පැනවීමටයි. එමෙන්ම ඔවුන් දෙදෙනාට ඇමරිකානු ඩොලර් 25,000ක දඩයක්ද පනවනු ලැබුවා. මීට අමතරව කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට මාස 18ක තහනමක් සහ ඇමරිකානු ඩොලර් 25,000ක දඩයක් පැනවීමටත් පංචපුද්ගල කමිටුව නිර්දේශ කර තිබෙනවා. ඒ අනුව විනයක් නොමැතිව පසුගිය කාලයේ හැසිරුණු මෙම ක්‍රීඩකයින්ට දඬුවම් හිමිවීම මෙරට ක්‍රිකට් අනාගතයේ නව පෙරළියක් වනු ඇති. මෙවැනි වටිනා තොරතුරු කාටත් කලින්ම දැනගන්න දැන්ම අපේ YouTube channel එකට subscribe කරන්න. ඒ වගේම කුඩා සීනුවේ බුවත් අලුත් වීඩියෝස් දාපු ගමන් ඔබට දැනගන්නත් පුළුවන්.